දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කේ රන්ජන් සිල්වා මහතාට වෙඩිතැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අංචු නැමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩිතැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. වෙඩිතැබීම සිදු කර ඇත්තේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු බව හඳුනාගෙන ඇතයිද ඔහු පැවසුවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කේ රන්ජන් සිල්වා මහතා මිය ගියේ ඊයේ රාත්‍රියේ රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින්. ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රහාරයෙන් මිය ගිය තිදරුපියෙක් වන 62 වරුදී රන්ජන් සිල්වා මහතා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක දනංචිය සිල්වාගේ පියයි. මම දැක්ක දෙන්නෙක් එක්කෙනෙක් පිටිපස්සගෙන ඉස්සර එක්කෙනෙක් අද්දක උස්සගෙන T56ක් කරගෙන තාත්තගේ පැත්තට වෙඩි තියනවා. තාත්තා පොඩ්ඩක් ඉස්සරහට දුවනවා. වගේ මම දැක්ක දුවලා වැටෙනවා. ළඟටත් ඇවිල්ලා උන් වෙඩි තිබ්බා. මේ ගමේ කුඩුලන්සිය කියලා එක්කෙනෙක් හිටියා. ඒ කුඩුලන්සියගේ මිය ගියා උසාවි ඉස්සර වෙඩි දීලා. එයාගේ මල්ලි තමයි දැන් ඒ කුඩු ජාවාරේට වඩා තුන්ගුණකින් දැන් කරනවා. එයාගේ මල්ලි තමයි වෙඩි තිබ්බේ කුඩු අංජු කියලා උගේ නම. එයා දැන් මගේ දාතර වෙඩි තිබ්බේ. එයා Facebook එකේ දාලා තිනවා අපිට ඇනෙන්න වගේ හින්ට් එකකට මං ගා ස්ක්‍රීන්ෂොට් එක ඔක්කොම තිනවා. තුවාලකරුවන්ගෙන් එක් අයකු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කම්කරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා දීපරේක්. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.